ආයුබෝවන් රසතාලේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මේක බලන ගමන් subscribe කරන්නත් අමතක කරන්න එපා. අද මම ඔයාලට රසම රස සමෝසා හදා ගන්න කියලා දෙන්න යන්නේ. ඔයාලටත් පුළුවන් මේ විදිහට සමෝසා ටිකක් හදා ගන්න මේක බලලා. මේකට මම අරගෙන තිනවා චිකන් ග්‍රෑම් 250ක් කහ ලුණු කුඩු ගම්මිරිස් කුඩු ටිකක් දාලා තඹගෙන තියෙන්නේ. මම මෙතන රොටි වගේක් හදාගෙන තිනවා පොඩියට. ඒකට මම පාන් පිටි කෝප්ප දෙකයි තෙල් හැඳි දෙකයි ලුණු කුඩු හැඳි කාලයි දාලා වතුර ටික ටික දාලා අනාගෙන පොඩි පොඩි රොටි හදාගත්තා. පැය භාගයක් විතර තියලා ගන්න. කහ කුඩු මිරිස් කුඩු ජින්ජර් ගාලික් පේස්ට් කොත්තමල්ලි කොළ ගම්මිරිස් කුඩු මම මේක ගෙදර හදාගත් එකක්. කොත්තමල්ලි හැඳයි මහදුරු හැඳයි මිරිස් කරල් තුනකුයි දාලා මං කබලෙ බෙදලා කොටා ගත්තා. මේක දැම්මහම හරි රසයි. ඒ නිසා මම ගෙදර කොටා ගත්තේ. අමු මිරිස් කරල් තුනක් හීනියට ග්‍රීන් පීස් බොම්බයි ලුණු ගෙඩි දෙකක් ලොකු හීනියට කපාගෙන තියෙන්නේ. ලොකු බොම්බයි ලුණු ගෙඩි දෙකක්. දැන් අපි සමෝසයකට මිශ්‍රණය හදාගන්න යන්නේ. තෙල් ටිකක් දාලා රත් වෙනකොට ඉස්සෙල්ලාම බොම්බයි ලුණු ටික දාගත්තා. මේක ටිකක් ටෙම්පර අඩු වෙන්න අරින්න. ඊළඟට අපි ජින්ජර් ගාලික් පේස්ට් එක දාගන්නවා. මේ විදිහට හදලා ගත්තාම හරිම රසයි සමෝසා. අමුමිරිස් මේ ටික හොඳට තෙම්පරා දුනාට පස්සේ අපි ඊළඟට ග්‍රීන් පීස් ටික දාගන්නවා. මේ වගේ කෑමක් හදාගත්තාම උදේට මේක හදන්න හරිම ලේසි. ගොඩ වෙලා යන්න උදේට ළමයිට ඉස්කෝලේ ගෙනියන්නත් පුළුවන්. කොත්තමල්ලි කොළ ටික දාගත්තා. ඊළඟට චිකන් ටික ලුණු කුඩු හැඳි භාගයක් මං කොටා ගත්ත 3-5 ටික මිරිස් කුඩු හැඳක් කහ හැඳි කාලක් ගම්බිරිස් කුඩු හැඳි භාගයක්. දැන් මේක හොඳට කලවම් කරගන්න. හොඳට තෙම්පරා දුනහම මේ ටික හරීම රසයි. සමෝසයකට දාලා හැදුවහම මේක නිකන් උනත් කන්න පුළුවන්. ඇත්තටම ව්‍යංජනයක් වගේ. මේ විදිහට මේක හොඳට කවලම් කරගත්තාම හරීම රසයි.
මේ තියන්නේ මං හදාගත්ත මිශ්‍රණය. දැන් අපි මේක එක එක රොටිය අරගෙන මැදට තියලා මිශ්‍රණය අපි මේක ටිකක් නවා ගන්න ඕනේ. තුම්මුලස් විදිහට මේක නමා ගමු. ඒ ගමම්ම අලෝ ගන්න එක. මේක අමාරු නෑ හදන්න, හරිම ලේසි. තුම් පැත්ත හොඳට අලව ගන්න. මේ තියෙන්නේ සමෝස එක. මේ විදිහට පුළුවන් මේ කෝප්ප දෙකෙන් සමෝස 20ක් විතර වුණත් හදා ගන්න. මං 20ක් විතර හදාගත්තා මේකෙන්. දැන් කඩෙන් කෑම අරන් කන්න බෑනේ, හරිම ගණන්. ඒ හින්දා පාම්පිටි කෝප්ප දෙකකින් සමෝස 20ක් විතර හදා ගන්න පුළුවන්. ගෙදර ඔක්කොටම හොඳට කන්නත් පුළුවන් නේ. මේ විදියට හොඳට අලෝ ගන්න. එතකොට ගැලවෙන්නේ නෑ. ඕන්නම් මෙතනින් මෙහෙම නමා ගන්නත් පුළුවන්. දැන් අපි භාජනයක් ලිපේ තියලා සමෝස ටික බැද ගන්න යන්නේ. තෙල් හොඳට උතරනකොට යාන්තම් ගින්දර දාලා කරගන්න. අඩු ගින්දරෙන් බැද ගන්න. මේ එකක් කෑවහම හොඳටම බඩ පිරෙනවා. එකක් කෑවහම අපේ වේලක් වුණත් පිරිමහ ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ගානට බැදුනහම ඇති රන්වන් පාට වෙනකම් බැද ගන්න. මේක ලාබයි. ඔයාලට පුළුවන් මේ විදිහට සරසගෙන සෝස් ටිකකුත් තියලා මේසෙට යවන්න. මේ වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් එකක් දාන්න, උදව්වක් වශයෙන් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආයෙමත් මේ වගේ රසම රස කෑමකින් හමුවෙමු.